ආදරෙන් පිළිගන්නවා channel D YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝම. ඉතින් ගොඩ දවසකින් වීඩියෝ එකක් දාන්න බැරි වුණා channel එකට. ඉතින් ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබුණා Fiverr සම්බන්ධයෙන් ගොඩක් ප්‍රශ්න අහලා තිබුණා සහ PayPal. PayPal වල කොහොමද driving license එක හදන්නේ කියලා ගොඩ දෙනෙක් මගෙන් අහලා තිබුණා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ PayPal driving license එක Philippines driving license එක කොහොමද හදන්නේ කියලා. ඕගලන්ට පුළුවන් මේ description box එකේ තියෙන link එකෙන් ගිහිල්ලා PayPal driving license එකට අදාළ PSD file එක download කරගන්න. ඉතින් ඇත්තටම කියනවනේ මේ PSD file එක download කරගත්තට මේක ගොඩක්ම අමාරුයි හදන්නේ. ඒ කියන්නේ හැම දෙයක් ගැනම මේකේ දැනගන්න ඕනේ. මොකද ඔයගලන්ට keeper සරයක් ලැබෙන්නේ නැහැ මේ driving license එක submit කරන්න. පළවෙනි සැරේම හරියට යවන්න ඕනේ driving license එක. ඉතින් දන්න කියන කෙනෙක්ගෙන් අහලා තමයි ඔයගොල්ලෝ මේ දේ කරන්න ඕනේ. ඉතින් මේක මම දෙන්නත් ප්‍රධාන හේතුව ගොඩක් දෙනෙක් සල්ලි දීලා මේක හදාගත්තා. ඉතින් ඒගොල්ලන් ඇත්තටම හරියට කරලා දෙනවා. ඒ ගන්න මුදලට හරියන්න. ඉතින් කාට හරි මේක තනියෙන් හදාගන්න පුළුවන් නම් විතරක් මේක පාවිච්චි කරන්න. නැත්නම් දන්න කෙනෙක්ගෙන් අහලා මේ PSD ෆයිල් එක යූස් කරන්න කියලා ඉල්ලනවා. ඉතින් ඔයගලන්ට පුළුවන් මේ description box එකේ තියෙන ෆයිල් එක download කරගන්න. ඉතින් PayPal driving license එක download කරගත්තට පස්සේ ඔයගොල්ලෝ PSD එක open කරගත්තාම මේ විදිහට තමයි ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන් වෙන්නේ. normal Photoshop PSD එකක් මේක. ඉතින් Photoshop ගැන දන්න කෙනෙක් නම් දන්නවා කොහොමද මේක edit කරන්නේ කියලා. ඔයගොල්ලන්ට මෙතනින් layers ටික බලාගන්න පුළුවන්. මේ වගේ photo එක select කරලා තියෙනවා. ඉතින් මේ විදිහටම තමයි හැම දෙයක්ම කරගන්න ඕනේ. සහ මේකේ මම ඔයගොල්ලන්ට font එකක් දීලා තියෙනවා. මේ ෆොන්ට් එකෙන් තමයි මේ යට තියෙන සිග්නේචර් එක අපිට ටයිප් කරන්න ඕනේ. ඉතින් මම ඔයගලන්ට එකක් ටයිප් කරලා පෙන්නන්නම්. මේ විදිහට ටයිප් කරගන්න පුළුවන්. ඉතින් මෙතනින් ෆොටෝ එක ඔයගලන් බ්ලැක් ඇන්ඩ් වයිට් ෆොටෝ එකක් තමයි යූස් කරන්න ඕනේ මේකට. සහ ඉතුරු දේවල් ටික මෙතන නම්බ එකක් තියෙනවා. ඇත්තටම මම මේ දේවල් කියන්න යන්නේ නැහැ. මොකද ඕගොල්ලෝ මේ දේවල් හරියට හොයලා බලලා හදනවා නම් හදන්න. නැත්තම් ඔයගලන් ලොකු අමාරුවකට වැටේ. ඒක නිසා මම මේ දේවල් වැඩි ඔයගලන්ට තේරුම් කරන්න යන්නේ නැහැ. ඉතින් මේ ගැන තව ටිකක් හොයලා මේක යූස් කරන්න කියලා ඉන්නවා. අනිත් දේ තමයි ගොඩක් කට්ටියට PayPal අවශ්‍ය වෙලා තිබුණේ eBay drop shipping කරන්න. ඉතින් දැන් eBay එකෙන් පේනිය දීලා තියෙනවා. ඒක නිසා මම හිතන්නේ මේක ලොකු ප්‍රයෝජනයකට ගන්න අවශ්‍යතාවයක් නෑ. ඔයගලන්ට පුළුවන් පේනිය එකත් යූස් කරන්න. ඉතින් කවුරු හරි තමන්ගෙම Shopify වගේ store එකක් maintain කරනවා නම් එහෙම නැත්නම් WordPress වලින් drop shipping store එකක් හදලා maintain කරනවා නම් ඔයගලන්ට payments ගන්න PayPal අවශ්‍ය වෙනවා. ඉතින් ඒකට පහසු වෙයි කියලා තමයි මම මේක ඇත්තටම දෙන්න හිතුවේ. ඉතින් ඔයගලන්ට පුළුවන් මේ විදිහට මේක editings කරගන්න. ඉතින් normal Photoshop PSD එකක් තියෙන්නේ. ඉතින් හරි ඒ විදිහට තමයි ඔයගලන්ට edit කරගන්න තියෙන්නේ. ඉතින් මේක ආයිමත් මම කියන්නේ දන්න කෙනෙක්ට කියලා මේක edit කරගන්න සහ මේ ගැන විස්තර අහගන්න. මේකේ ඇත්තටම හිතන තරම් ලේසි නෑ. ඔයගලන්ගේ ෆොටෝස් එවලා එහෙම යවන්න එපා. ඔයගලන්ගේ PayPal account එක permanently disable වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ දන්න කෙනෙක්ට කියලා මේක edit කරගන්න. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක එකතුලා හිටිය ඔයගලන්ට ස්තුතියි. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සුබ දවසක්.